අයිබෝවන් SL Technology Life වෙතට මග යාළුව හැමෝම අද ආපෞසරයක් අලුත් වීඩියෝ එකකට ආදරයෙන් පිළිගන්නවා අපිට Facebook Instagram WhatsApp Twitter මේ මොකකට යන්න වුණත් අපි කරන්නේ Play Store වලට හරි App Store වලට හරි ගිහිල්ලා අපි ඩවුන්ලෝඩ් කරන ඇප්ලිකේෂන් එක අපේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න එක ගේම අපිට මොන වැඩක් කරන්න ඕන නැත් අපි එකටම කරන්නේ Play Store වලට ගිහිල්ලා අපි ඩවුන්ලෝඩ් කරන ඇප්ලිකේෂන් එක සර්ච් කරලා ඒ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක try කරලා බලන එක. ඉතින් ඔයාට කොයි වෙලේ හරි හිතුණාද අපිට බෑද මේ වගේ ඇප්ලිකේෂන් එකක් create කරන්න. අපිට බෑද මේ වගේ app එකක් create කරලා Play Store වලට දාන්න. අපිට බෑද මේ වගේ app එකක් හදලා App Store වලට දාන්න කියලා. ඇප්ලිකේෂන් එකක් create කරනවා කියන එක ගොඩක් සංකීර්ණ වැඩක්. මොකද ඇප්ලිකේෂන් එකක් create කරන්න නම් අපිට Android app එකක් basically create කරන්න නම් අපිට හොඳ coding ගැන හොඳ knowledge එකක් ඕන. ඒ වගේම Android Studio වගේ හොඳ software එකක් use කරලා තමයි coding knowledge එකකින් අපිට application එකක් create කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ගොඩක් වෙලාවට මේ application create කරන්න බැරි ඒගොල්ලොන්ට coding දැනුමක් නැහැ. Basically කිව්වොත් මට Android application එකක් create කරන්න ගැලපෙන coding knowledge එකක් නැහැ. මෙන්න මේකින් ඉඳ අපිට බෑ application එකක් create කරලා Play Store එකේ publish කරන්න තියා application එකක් create කරලා අපි ළඟ තියා ගන්නවා. අතරම මේ ලෝකේ ඇප්ලිකේෂන් එකක් ක්‍රියේට් කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි කෝඩින් නොලෙජ් එක අනික තමයි ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කියන ක්‍රමය ඒ කියන්නේ කෝඩින් නොලෙජ් එක නැති අයට කෝඩ් කියන දේ අමතක කරලා දාලා අපිට පුළුවන් මවුස් වීල් එක එහෙම නැත්නම් ෆෝන් එකෙන්ම විනාඩියක් විනාඩි දෙකක් විනාඩි තුනක් වගේ කාලයකදී ඇප්ලිකේෂන් එකක් අපිටම කියලා ක්‍රියේට් කරගන්න මෙන්න මේක තමයි ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කියන ක්‍රමය ඉතින් කෝඩින් නොලෙජ් එකක් නැති අපිට Android Studio වගේ හොඳ software එකක් use කරන්න බැරි අපිට මේ drag and drop කියන ක්‍රමය ගොඩක් වැදගත්. මොකද මේ drag and drop කියන ක්‍රමයෙන් අපිට පුළුවන් අපිට ගැලපෙන application එකක් හරි ලේසියෙන් පොඩි කාලයක ඇතුළත create කරලා customize කරලා download කරලා install කරගන්න. ඉතින් මම අද මේ video එකෙන් කියා දෙනවා හොඳ website එකක් එක්කම කොහොමද මේ විදිහට අපි application එකක් drag and drop කියන ක්‍රමයෙන් එහෙම නැත්නම් විනාඩියක් විනාඩි දෙකක් විතර පොඩි කාලයකදී කොහොමද අපි හොඳ Android application එකක් අපිටම කියලා create කරගන්නේ කිසිම coding knowledge එකක් නැතුව කියලා. ඉතින් video පටන් ගන්න කලින් video එක හොඳයි නම් පළදී රතුපාට subscribe button click කරලා පිටින් එකතු වෙන. ඊළඟට නම් පුංචි bell icon එක මේකක් click කරන්න. එතකොට ඔයාලට පුළුවන් මේ වගේ අලුත් video එකක් දාපුවම ඒ ශනිකවගේ phone එකට notification එකක් එන්න ගන්න. ඒ වගේම මේ video එක මතක තුවා ගියරුණත් බලන්න share කරන්න. එතකොට එයාගේ යාළුවන්ටත් මේ වගේ drag and drop application create ගැන හොඳ knowledge එකක් කරගන්න පුළුවන් වෙයි. ඉතින් අපි දැන් කතා කරමු coding knowledge ගන්න දව කොහොමද drag and drop කියන මේ method එකෙන් website එකකින් කොහොමද android application එකක් develop කරන්න කියලා මම www.appsgeyser.com කියලා මේ විදිහට search කරලා මෙන්න මේ website එකට යනවා මම මෙන්න මේ website එකෙන් තමයි මේ විදිහට application එක create කරන්න යන්නේ මේ වෙබ්සයිට් එකේ ඉන්ටර්ෆේස් එක දිහා බලුවම ඔබට තේරුම් ගන්න පුළුවන් ලස්සන ඉන්ටර්ෆේස් එකක් වගේම අපිට මේ ඇප්ලිකේෂන් එකේ මොනටයිස් කරන්න ඕන කියන්නේ සල්ලි හම්බ කරන්න ඕනත් එක්ක හදන්න පුළුවන් වගේම 4.9 එක ලොකු රේටින් එකක් අපිට මේ වෙබ්සයිට් එකට බලා ගන්න පුළුවන්. මම දැන් යන්නේ මගේ ඇප්ලිකේෂන් එක ක්‍රියේට් කරන්න. ඉතින් මම මෙන්න මෙහෙම උඩටම ගියාට පස්සේ වට බලා ගන්න පුළුවන්. ඔයාට ලොගින් කියලා බටන් එකක් පෙන්නනවා. මෙතන මම account එකක් create කරන් ඉඳලා තමයි log out කියලා පෙන්නන්නේ. ඔයාට account එකක් create කරන් ඔයාට පුළුවන් මේ විදිහට මේ interface එක හදාගන්න. මම පැත්තේ දින create app for free කියන option එක උඩ දෙනවා. මෙව දුන්නාට පස්සේ අපි හදන application එකේ category එක තෝරගන්න වෙනවා. ඉතින් මම තෝරන category එක business ද individual ද කියලා බලන්න ඕන. business කියලා category එක යටදී ඔයාලා බලා ගන්න පුළුවන් ඔයාගේ business එකට, ඔයාගේ ව්‍යාපාරන website එකක්, especially ඔයා YouTube channel එකක් කරනවා නම් ඔයාගේ YouTube channel එකට වෙනම application එකක් වගේම ඔයා Facebook page එකක් කරනවා නම් ඒකට උනත් ඔයාට app එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයා HTML වගේ code දන්නවා නම් app හදන්න පුළුවන් මෙතනින්. individual කියන option එකේ ඔයාලට ගියම් බලා ගන්න පුළුවන් ඔයාට website එකක් වෙනම create කරන්න. ඔයා TikTok කරනවා නම් ඔයාගේ TikTok profile එකට වෙනම application එකක් හදන්න, like application එකක් හදන්න වගේම ඔයාට free video call ගන්න පුළුවන් මෙතනින්. ඒ වගේම ඔයාට messenger application එකක් mobile tv app එකක් වුණා game map එකක් වුණා මේ individual කියන option එකෙන් හදා ගන්න පුළුවන් මම ඔයාලට පෙන්වන්නත් එක්ක මගේ facebook page එකට app එකක් විනාඩි 2ක් 3ක් ඇතුළත හදලා පෙන්වන්නම් මම යනවා business option එකට මෙහෙම ගිහිල්ලා මම facebook page කියන option එක උඩ click කරනවා මෙහෙම facebook page option එක උඩ click කරාට පස්සේ මේ විදිහට අපිට preview එකක් බලා ගන්න පුළුවන් වගේම විනාඩි 2කට කලින් බංග්ලාදේශයෙන් මේ application එකම create කරා කියලා බලා ගන්න පුළුවන් මම එහා පැත්තේ තියෙන next කියන option එක උඩ click කරනවා මේ වුදුනට පස්සේ app එකේ setting අපිට හදන්න ඕන මෙතනදී facebook page එක URL එක enter කරන්න කියලා එනවා මම මගේ copy කරගත්ත facebook page එක URL එක මෙතනට paste කරලා next button එක උඩ click කරනවා ආපෞසරයක් මෙහෙම next දුන්නාට පස්සේ අපි හදන application එකට name එකක් දෙන්න ඕනනේ වෙන වෙන name එක enter කරන්න කියලා එනවා මම මෙතන මගේ YouTube channel එකේ name එක මෙන්ටර් කරනවා SN Technology Life.
මෙමෙන්ට් එකල මම පල්ලා දෙන next කියන ඔප්ෂන් එකට ක්ලික් කරනවා මෙව දුන්නාට පස්සේ අපි හදන ඇප්ලිකේෂන් එකට icon එකක් දෙන්නවා මම custom icon නියලා මගේ YouTube channel එකේ logo එක මෙන්න මේ විදිහට මේකට enter කරලා open දෙනවා මම දීලා next දුන්නාට පස්සේ ඔයාලා බලාගන්න පුළුවන් create කියන ලොකු button එකක් ඇවිල්ලා තියෙනවා ඉතින් මම මේ යට තියෙන create කියන ලොකු button එකට ඔබලා මගේ dashboard එකට යනවා ඉතින් මෙහෙම ඒකට ක්ලික් කරන පස්සේ ඔයාලා බලාගන්න පුළුවන් අපේ dashboard එකට යනවා මෙතන dashboard එකේදී අපි හදපු application මොනවද කියලා ලේසියෙන් අපිට බලාගන්න පුළුවන් website එකෙන්ම ඒ වගේම ඔයාලා බලාගන්න පුළුවන් අපි හදපු application මෙතන Google Play වලට හරි App Store වලට හරි Amazon එකට හරි publish කරන්න පුළුවන් කියලා option එකක් ඇවිල්ලා දෙනවා හැබැයි මේ publish කියන option එක මේක අරම කරනවා නම් අපිට ගාණක් ගෙවන්න වෙනවා හැබැයි අපිට පුළුවන් free අපේ APK එක download කරගන්න එහෙනම් මම මේ විදිහටම ගිහිල්ලා APK එක download කරගන්න download button එකට click කරනවා මේ මොදුර ඔයාලා බලා ගන්න පුළුවන් අපි download කියන option එකට යනවා මෙතන download කියන option එකට දාලා page එකේ ඔයාලා බලා ගන්න පුළුවන් පල්ලෙහාට ගියාම අපේ APK එක create වෙලා තියෙනවා ඒ වගේම පල්ලෙහා දින QR code එක scan කරලා වුණත් අපිට පුළුවන් APK එක download කරගන්න right මම ඔන්න ඔතන download button එක click කරලා පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් හරි ලේසියෙන්ම මගේ PC එකට application එක download වෙනවා ඉතින් මට පුළුවන් මේක phone එකට දාගෙන install කරගන්න ඉතින් මෙන්න මේ විදිහට තමයි appsdevser.com කියන වෙබ්සයිට් එකේ මේ විදිහට මම හොඳ වෙබ්සයිට් එකක් design කරලා customize කරලා මේ විදිහට download කරලා මගේ Facebook page එකට ගැලපෙන application එකක් create කරේ. ඉතින් ඔයාලට පුළුවන් HTML වගේ basic web application knowledge එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් HTML වගේ code කරලා වෙබ්සයිට් එකක් design කරන්න වගේම අතනින්ම Google Play වලට පොඩි ගාණක් ගෙවලා ඔයාගේ application එක Play Store වලට ඒ වෙලෙම publish කරන්න Amazon එකට උනත් publish කරන්න එතනින්ම පුළුවන්. ඉතින් වීඩියෝ එක අවසන් වෙන්න කලින් මට වලට පොඩි කයක් කියන්න තියෙනවා. ඒ තමයි SL Technology Life අපි කවදාවත් අපේ යූසර්ලට අපේ පරිභෝගිකයන්ට අපේ කස්ටමර්ස්ලට කවදාවත් වැරදි දෙයක් කියලා දෙන්න නැහැ. ඒ මොකද illegal දෙයක් මේකෙදි කතා කරන්නේ නැහැ. වගේම සම්පූර්ණයෙන්ම legal දේවල් තමයි මේකෙදි අපි කතා කරන්නේ. අතරම මේ ඇප්ලිකේෂන් එක ක්‍රියේට් කරද්දී අපිට පොඩි ප්‍රශ්නයක් එනවා. ඒ තමයි මේ වගේ වෙබ්සයිට් එකකින් අපි මොකක් කර දෙයක් හදද්දී අතරම මේකෙදි සම්පූර්ණම අයිතිය මේ ඇප්ලිකේෂන් එකේ සම්පූර්ණම අයිතිය තියෙන්නේ අපිටම කියලා කතාව. මොකද අර Android Studio වගේ කෝඩින් නොලෙජ් එක පාවිච්චි කරාම අපි බිංදුවේ ඉඳලා 100 වෙනකම්ම අපේ වැඩේ අපිම කරමින් ඉඳ අපිට මේ ඇප්ලිකේෂන් එක ගැන කිසිම බයක් නැහැ. හැබැයි අර වගේ drag and drop ක්‍රමයෙන් හදන ඇප්ලිකේෂන් වලදී ඒ ඇප්ලිකේෂන් එක හරහා අපේ details යාලට යනවද? එහෙම නැත්නම් මේ ඇප්ලිකේෂන් එක හරහා අපිට illegal දෙයක් වෙයිද කියලා ප්‍රශ්නේ ඇත්තටම අපි හැමෝටම එන්න ඕන. ඔයාට ඒ දේ ආව නැත්නම් මම දැන් මේක කියද්දි හරි ඔයාට ඒක ගැන දැනුමක් එන්න ඕන. අතරම මේ ඇප්ලිකේෂන් එක ගැන මම පොඩ්ඩක් හොයලා බලුවා මෙන්න මේක ඉඳ මොකද ඔයාලට වැරදි දෙයක් කියලා දෙන බැරි හින්දා අතනම 4.9 එක වගේ හොඳ feedback ගොඩක් මේකෙදි මට බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම rating උත් 4.9 එක වගේ තියෙනවා. සම්පූර්ණයෙන්ම positive rating තමයි මේ website එකේ තියෙන්නේ. කොයිලත් මට negative rating බලා ගන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. හැබැයි අවසන් කියන්න ඕන මේ website එක මගින් create කරන කිසිම application එක මම කියන්නේ drag and drop කියන හැම website එකකම create කරන කිසිම application එකක කිසිම වගකීමක් මම බාර ගන්න නැහැ මොකද මම කියන්නේ නැහැ ඒක නරකයි කියලා හැබැයි track and drop කියන ක්‍රමය ගැන පොඩි අවාසිදායක තත්ත්වයක්ත් තියෙනවා මෙන්න මේක හින්දා මම කියනවා කිසිම වගකීමක් මේ channel එකෙන් SL Technology Life වෙනුවෙන් මම බාර ගන්නෙ නැහැ හැබැයි මම මේක ගැන හොඳටම හොයලා බැලුවා හැබැයි මට හම්බුනේ සම්පූර්ණයෙන්ම positive rating විතරයි ඉතින් මම මේ ඇප්ලිකේෂන් එක create කරලා install කරගත්තා ඔයාලා බලා ගන්න පුළුවන් අර විදිහට ඇප්ලිකේෂන් එක හදාගත්තට පස්සේ ඔයාලා ගැලපෙන ඇප්ලිකේෂන් එක click කරලා පස්සේ ඔයාගේ YouTube channel එකට ඔයාගේ website එකට කෙලින්ම යනවා ඉතින් ඔයාලට මේක ෂෙයා කරලා හරි publish කරලා හරි ඔයාලට පුළුවන් මේක use කරන්න. ඉතින් මම හිතනවා ඔයාලට හොඳ knowledge එකක් application development ගැන හොඳ knowledge එකක් හම්බුණා කියලා. ඉතින් ඔයාලට මේ වගේ තව video ඕන නම් තව මොනා හරි ගැන කතා කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම පල්ලා දින comment section එක ගැන comment එකක් දාන්න. ඒ වගේ මේ video එක ගැන ඔයාගේ අදහස් යොදලා චෝදනා. හැමදේම පල්ලා දින comment section එකේ comment කරන්න. මම මේ හැම comment එකක්ම කියවලා ඒකට අනිවාර්යෙන් reply කරන්නම්. ඉතින් video එක වටිනවා නම් අනිවාර්යෙන් පල්ලා දින රතුපාට subscribe button එක click කරලා පිටක එකතු වෙන. ඊට දින පුංචි bell icon එකක් click කරන්න. एक क्लिकर तो बुलाएंगे मे वे आलू वीडियो का दाब मैं वागे फोन के नोटिफिकेशन करना अभी ताम आलू चैनल सब्सक्राइब कर लिटा थे देना तो अभी बुलाएंगे वाला होद नॉलेज का किस तरह होद टमा देना इतनी अभी आलू दवा सिंह आलू वीडियो का किंग आलू वीडियो किंग हम इतना सुबह दवा सा अभी SL Technology Life।